අහියංගනේ මාපාකඩ වැවෙහි වැව්බැම්මට පහලින් වූ කැලෑ රක්ෂිතේ ගස්කපා විනාශ කර දමා ඇති අයුරු අපට මෙලෙස වාර්තා වුණා. විශාල ප්‍රමාණයේ ගස් රැසක් කපා දමා ඇති අතර ඇතැම් දැව කඳන් රැගෙන යාම සඳහා ගොඩ ගසා ඇති අයුරුද මෙලෙස දක්නට ලැබෙනවා. ඉබලන් මාත්‍ය දැන් මේක මයිල ගහක්. මේ පැත්තේ ඕනම නියංකාලයකට වරුත් දෙන මයිල ගහක්. මේක බන්ට් එකට හානියද කියන්න බෑ. මොකද බන්ට් එකේ ඉඳලා බන්ට් එක උඩනේ තියෙන්නේ. මෙතෙන්ට එනකොට පෑයන දුරක් තියෙනවා. ඉතින් මෙතන තිබිච්ච මේ වනාන්තර පරිසරය පුදුමාකාර සුන්දරත්වයක් තිබිච්ච තැනක් අපි නිතර ඇවිල්ලා බලලා යනවා. ඉතින් උනේ දැන් අපිට තේරුම් ගන්න බෑ ඇයි මේක කපන්නේ කියලා. මොකද ලඳු කැලේට අමතරව මේ ලොකු ගස් කපලා තියෙනවානේ. ඉතින් මේක කාගේ වුණාට කාගේ හිතුවක් කාර තියෙනියක් දන්නේ නැහැ. ඉතින් අපි ඔයලා බලන්න ක්‍රමයකුත් නැහැ අපිට. වැව් රක්ෂිතේ ඇති ගස් මෙලෙස කපා දමමින් වන විනාශය සිදු කිරීම තරයේ හෙලා දකින බවයි ගම් වාසීන් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වේරසිංහ මහතා මාපාකඩ වැවෙහි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමක් සිදු කළ විටදී ඔවුන් පවසා ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා වැවට පහලින් ඇති කොටසේ කටු පඳුරු හෙලිපෙහෙලි කිරීම පමණක් සිදු කළ බවයි. කෙසේ නමුත් මෙලෙස කපා ඇති විශාල ප්‍රමාණයේ දැව කඳන් කටු පඳුරුද යන්න අපටද විමතියට කරුණක්. මේ සම්බන්ධයෙන් අප මාපාකඩ වැවෙහි ප්‍රධාන ඉංජිනේරු වරියගෙන් විමසීමක් කළ අතර ඇය සිදු කළේ මෙවන් ප්‍රකාශයක්. මෙහෙමයි, ඒකේ මේ ගස් කපලා කියලා කිව්වට ඒකේ අපි මේ වැවේ මේ සුද්ධ කරගෙන යනවා. ඒකේ වැව් බැම්මයි රක්ෂිත වෙන් කරන්නයි තමයි අපි ඒකේ මේ කටයුතු කරගෙන යන්නේ. අපේ කාර්යාලයෙන් තමයි අපි ඒක කරගෙන යන්නේ. මොකක් හරි අවසරයක් දීලා තියෙනවද විශාල ගස් කැපීම සම්බන්ධයෙන්? විශාල ගස් නම් එතන කපලා දාලා එහෙම කෙනා නෑ. විශාල ගහක් පෙරලා තියෙන එක මේ අයින් කරන්න මේ රක්ෂිත මාක් කරන්න අයින් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි දන්නේ. ඒ කියන්නේ ඒ ගහ කපලා නැහැ, පෙරලිච්ච ගහ වැටිච්ච ගහ අයින් කරන්න කටයුතු මේ කරලා තමයි තියෙන්නේ. ඇත්තටම අපි එතන මේ මොකද වැව් බැම්ම සුද්ධ කරලා රක්ෂිත මාක් කරන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. වැව් රක්ෂිතයක් ලකුණු කිරීමට මෙලෙස ගස් කපා දැමීම කොතරම් උචිතද යන කරුණ ජනතාවට බාරයි. වන විනාශයන් පිළිබඳව සියත ප්‍රවෘත්ති තුලින් අප නිරන්තරයෙන් බලධාරීන් දැනුවත් කරන පසුබිමක මෙවන් සිදුවීම් තව තවත් වර්තා වීම පුදුම සහගතයි. බලධාරීන් මාපාකඩ වැව් රක්ෂිතයේ මෙම ගස් කැපීම පිළිබඳව සොයා බලා ඊට නිසි පියවරක් ගනු ඇතැයි සියත 3rd අයි විමසිල්ලෙන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.